අයිබොන් විදුගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. විදු මේ විවිධ ක්ෂේත්‍රවල දැනුම ෂෙයා කරගන්න නිසා බොහෝ දෙනෙක් විදුගෙන් අහලා තිබුණා ආස්ක් විදු segment එකක් කරන්නේ නැද්ද කියලා. ඉතින් ඔන්න ඒ නිසා අපි අද ඉඳලා ආස්ක් විදු segment එකක් පටන් ගන්න තීරණය කළා. ඔයාලට පුළුවන් විදුගේ YouTube comment විදිහට ඔයාලට තියෙන ප්‍රශ්න දාන්න ආස්ක් විදු කියන ටැග් එක යටතේ මේ වීඩියෝ එකට උනත් දාන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි විදු Facebook page එකට යන්න. විදු Facebook page එකට ගිහිල්ලා Facebook page එකට inbox කරන්න, එහෙමත් නැත්නම් Facebook page එකේ ආස්ක් විදු කියන ටැග් එක යටතේ ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න. මෙතනදී විවිධ ක්ෂේත්‍රවල දැනුම තාක්ෂණයේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සමාජීය ඉතිහාසය, ඔය වගේ ඔයාලා කැමති ක්ෂේත්‍රවල ප්‍රශ්න අහන්න. එතකොට විදුට පුළුවන් ඒ පිළිබඳව හොයලා වීඩියෝ එකකින් ආස්ක් විදු වීඩියෝ එකකින් ඔයාලට ඒවට උත්තර අරගෙන එන්න. හරි, දැන් අද දවසේදී විදු කල්පනා කළා සමාජයේ මේ දවස්වල කතාබහට ලක් වෙමින් තියෙන, නිරන්තරයෙන් කතාබහට ලක් වෙන, ඒ විතරක් නෙමෙයි අන්තර්ජාලයේ නිරන්තරයෙන් සංවාදයට බඳුන් වෙන මාතෘකා තුනක් ගැන විදුගේ මතය ඔබට කියන්න ආස්ක් විදු segment එකේ පළවෙනි එපිසෝඩ් එකෙන්. ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුද? බොහෝ දෙනෙක් සමාජයේ අහන ප්‍රශ්නයක්, සමාජයේ නිරන්තරයෙන් කාලයක් තිස්සේ කතාබහට බඳුන් වෙන කාරණයක්. විදුගේ උත්තරේ නම් පැහැදිලිවම ඔව්. ඒකට හේතුව මොකද්ද? සමහරව විදුට එරෙහි වෙන්න පුළුවන් මේ වෙලාවේදී. හැබැයි ගණිකා වෘත්තිය අපි කැමති වුණත් අකමැති වුණත් ලෝකයේ පැරණිතම වෘත්තිය විදිහට අද වෙනතුරුත් පවතිනවා. මොකද ඒක පදනම් වෙලා තියෙන්නේ මිනිසුන්ගේ මානසික සහ කායික අවශ්‍යතාවයක් මත තමයි මේ වෘත්තිය හැදිලා තියෙන්නේ. ඉතින් මේක කොයිතරම් නීති ගෙනාවත් අපිට මේක වළක්වන්න හැකියාවක් නැහැ. මොකද මිනිසා තුළ, සත්වයා තුළ ස්වභාවයෙන්ම ලිංගිකත්වයට ආශාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේක මගහරවන්න හැකියාවක් නැහැ. මේක හොර රහසේ හෝ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඇයි අපි මේක නීතිගත කළ යුතුයි කියලා කියන්නේ? මේක නීතිගත කළොත් එහෙම සමාජයට වෙන්න පුළුවන් වාසි ගණනාවක් තියෙනවා. එකක් තමයි ඔවුන් වෘතිකයන් විදිහට පිළි අරගෙන ඔවුන්ට හැඳුනුම් පතක් ලබා දෙන්න හැකියාවක් තියෙනවා. එහෙම හැඳුනුම් පතක් ලබා දුන්නොත් අපිට හැකියාවක් තියෙනවා ඔවුන්ව මාසිකව, එහෙම නැත්නම් මාස දෙක තුනකට සැරයක් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන්න, මේක අනිවාර්ය කරන්න. එතකොට මේක රජයේ රෝහල් හරහා මේ වෛද්‍ය පරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට මේ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල ඔවුන් සතුව තියෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි ඔවුන්ට මේ වෘතිකයන් විදිහට දිගින් දිගටම රැඳිලා ඉන්න පුළුවන්, මේ හැඳුනුම් පත ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි එතකොට ඔවුන්ගේ සේවය ලබා ගන්න කට්ටියටත් ආරක්ෂාවක් තියෙනවා. මොකද අපි දන්නවා මේ ගණිකා වෘතිය නිසා, මේ ගණිකා සේවය නිසා සමාජ රෝග පැතිරීමේ අවදානමක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේක නීතිගත කිරීම තුළින් අන්න එවැනි වාසිදායක තත්ත්වයක් සමාජයට උදා කරගන්න හැකියාවක් තියෙනවා. දැන් අපි දන්නවා මේක ලංකාවේ මේ වෙනකොට ඔබට පාරේ යනකොට ඔබ ගණන් කරලා බැලුවොත් ස්පා මධ්‍යස්ථාන කීයක් පහු වෙනවද කියලා, සම්භාහන මධ්‍යස්ථාන කීයක් පහු වෙනවද කියලා ඔබට හිතාගන්න පුළුවන් මේ වෘතේ කොයිතරම් දුරට ව්‍යාප්ත වෙලා තියෙනවද කියලා. ඉතින් මේ හැම සම්භාහන මධ්‍යස්ථානයකම මේ කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක් තමයි මේ සම්භාහන මධ්‍යස්ථාන වැඩි හරියක මේ වගේ දේවල් සිදු වෙනවා කියන කාරණේ. ඉතින් අනිත් අතට අපි දකිනවා මේ YouTube එක තුල ඇවිල්ලා සමහර YouTube channel තුල ගණිකාවන් ඇවිල්ලා ඩීල් වෙනවා. ඔවුන් ඇවිල්ලා ප්‍රසිද්ධියේ තමන්ගේ පුරාජයරු කියනවා. ඉතින් දැන් අපි දැක්ක පිදුරංගල තරුණයින් තමන්ගේ පශ්චාත් භාගයේ ප්‍රදර්ශනය කරපුවාම ඔවුන්ව නීති ඉදිරියට ගෙනියන්න මේ සමාජයේ බොහෝ දෙනෙක් හිටියා. හැබැයි මේ වගේ ගණිකාවන් ඇවිල්ලා ප්‍රසිද්ධියේ තමන්ගේ පුරාජයරු කියනකොට, ඔවුන් ඩීල් වෙන්න හදනකොට ඔවුන්ට එරෙහිව නීතිය ඉදිරියට යන්න, එහෙමත් නැත්නම් මේ සමාජ විරෝධී ක්‍රියාව නවත්තන්න, මොකද මේක බාල පරපුර, මේක බැලුවාම ඔවුන් ගන්නේ වැරදි ආදර්ශයක්. ඔවුන් හිතනවා මේක හරි හපංකමක් කියලා. ඉතින් මේ කාරණය වළක්වන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඇයි? ඒකට හේතුව සමහර විට ඔවුනුත් යටින් මේ වැඩේට කැමති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට බොහොම බරපතල දැවැන්ත හස්තයන් මේ පසුපස ඉන්න පුළුවන්. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන්, ධනපතියන් වෙන්න පුළුවන්, එමත් නැත්නම් සමාජයේ බලය තියෙන පුද්ගලයන් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කරුණු නිසා ඔවුන් මේවට එරෙහි වෙන්නේ නැහැ. හැබැයි දැන් මේ වෘත්තිය නීතිගත කළොත් අපිට හැකියාවක් තියෙනවා මේ වගේ කරුණු කාරණා නවත්වන්න, සහ මේක වෘත්තිය නීතිගත කළොත් මම කලින් සඳහන් කළා වගේම අපිට හැකියාවක් තියෙනවා මේ සමාජයට වෙන අහිතකර බලපෑම සෑහෙන දුරකට නවත්වන්න. තවත් සමාජයේ නිරන්තරයෙන් කතාබහට ලක් වෙන දෙයක් තමයි මේ සමලිංගික සම්බන්ධතා නීතිගත කළ යුතුද කියන කාරණේ. ඉතින් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙතනදී දැන්
කොයිතරම් ගණිකාවෘතිය නවත්තන්න හැදුවත් ඒක ක්‍රියාත්මක වෙනවා නම් මේ සමලිංගික සම්බන්ධතාවත් මේ වගේ කියලා. හැබැයි විදු දකින විදිහට නම් මෙතන පුංචි ගැටලුවක් තියෙනවා. මොකද මේ සමලිංගික සම්බන්ධතාව කියන එක අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මේක ඔවුන් ඒ විදිහට හැසිරෙන පුද්ගලයින් ඒක ඔවුන්ගේ වරදක් නෙවෙයි. මේක ඔවුන්ට උත්පත්තියෙන්ම ලැබිච්ච ඔවුන්ගේ සිරුරේ රසායනයෙන් ලැබිච්ච දෙයක් නිසා තමයි ඔවුන් මේ වගේ දේවල් වලට පෙළඹෙන්නේ. සාමාන්‍යයෙන් මිනිසුන්ට තමන්ගේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් ගැන ආකර්ෂණයක් ඇති වෙනවා වගේම මේ සමලිංගිකයන්ට තමන්ට සමාන ලිංගයක් සහිත පුද්ගලයන්ට ආකර්ෂණයක් ඇති වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ මේක ඔවුන්ගේ වරදක් නෙවෙයි කියන කාරණය. හැබැයි කොහොම වුණත් මේක ලෝකේ විකෘතියක් කියලා තමයි විදුට නම් හිතන්නේ. ඒක කෙනෙක් එහෙම නැහැ කියලා කියනවා නම් විදු හිතන විදිහට නම් ඒක වැරදි අදහසක්. මොකද සත්ව ලෝකයේ සහ ශාක ලෝකයේ මේ සියලුම දේවල් හැදිලා තියෙන්නේ තමන්ගේ වර්ගයා බෝ කරන විදිහට. එතකොට මේකට පදනම් වෙන ප්‍රධානම කාරණේ තමයි ලිංගිකත්වය. ඉතින් ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වෙලා ඒ හරහා තමයි අපි අපේ වර්ගයා බෝ කිරීම සිදු කරන්නේ. මේක ශාක ලෝකෙත් සත්ව ලෝකයටත් පොදුයි. එතකොට යම් කිසි වෙක්කීට ප්‍රතිවිරුද්ධව යනවා නම් ඒක පැහැදිලිවම විකෘතියක්. ඉතින් විකෘතියක් සමාජගත කළ යුතුද කියන ප්‍රශ්නය තමයි විදුට ඔබෙන් අහන්න තියෙන්නේ. මොකද දැන් මේ වගේ මේ දැන් බොහෝ දෙනෙක් උත්සාහ කරනවා සමාජයේ මේක නීතිගත කරනවා කියන එක වෙනම කාරණයක්. අපි තුම මේක නීතිගත කළා කියලා. නමුත් සමාජයේ බොහෝ දෙනෙක් මේක හරි කියන මතය, මේක වැරද්දක් නැහැ, මේ වගේ සබඳතා තිබුණාට කමක් නැහැ කියන මතය සමාජගත කරන්න බොහෝ දෙනෙක් උත්සාහ දරනවා. හැබැයි ඒකෙන් වෙන අහිතකර බලපෑම ගැනත් අපි තේරුම් ගන්න ඕනේ. මොකද දැන් සමරිසි පුද්ගලයන් දෙදෙනෙක් ඔවුන් අතර සම්බන්ධතාවයක් පවත්වන එක ගැටලුවක් නැහැ. හැබැයි සමරිසි පුද්ගලයෙක් එවන් අදහසක් නැති, එවන් සිරුරේ එවන් රසායනික පිහිටීමක් නැති කෙනෙක්ව ඒ සඳහා පොළඹවා ගන්නවා නම් එතන යම්කිසි ගැටලුවක් තියෙනවා. අපි දන්නවා දැන් බාල වයස්කාර දරුවන් මේ වගේ දේවල් වලට පොළඹවා ගැනීමට ඉඩකඩක් තියෙනවා. ඉතින් එහෙම වුණාම ඒක ඔවුන් කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි, ඔවුන් දැනුවත්ව කරන දෙයක් නෙමෙයි, ඔවුන් නොදැනුවත්ව කරන දෙයක්. ඉතින් පහු කාලීනව මේ දරුවන් වැඩිවියට පත් වුණාට පස්සේ ඔවුන්ට තේරෙන්න පටන් ගත්තට පස්සේ ඔවුන්ගේ ජීවිතේ සෑහෙන කොටසක් අපතේ ගිහිල්ලා වෙන්නට පුළුවන්. ඔවුන් මේක කැමැත්තකින් කරපු කාරණයක් නෙවෙයි වෙන්න පුළුවන්. සමහර විට ඔවුන්ට ආපහු යන්න බැරි මට්ටමට ඔවුන් ඒ සඳහා ඇබ්බැහි වෙලා වෙන්න පුළුවන්. ඉතින් මේක හරි කියන මතය සමාජගත කළොත් මෙන්න මේ වගේ අහිතකර බලපෑම් වෙන්න ඉඩකඩ තියෙනවා. මොකද මේක දැනුත් සමාජයෙන් නොවෙනවා නෙවෙයි. නමුත් අපි කල්පනා කරන්න ඕනේ මේක හරි කියලා සමාජගත වුණොත්, මේක නීතිගත වුණොත් මේ වගේ දේවල් කරන පුද්ගලයන්ට, මේ වගේ නොදරුවන් පොළඹවා ගන්න පුද්ගලයන්ට ඒ තුලින් අනුබලයක් ලැබෙනවා ඔවුන්ගේ මේ කාරණේ නිදහසේ කරගෙන යන්න. ඉතින් ඒ නිසා විදුනම් හිතන්නේ මේක නීතිගත කිරීම අවශ්‍ය නැහැ කියන කාරණය. හැබැයි මේකට නීතියෙන් බාධා තියෙනවා. ඉතින් ඒ වගේ බාධා ලිහිල් කරනවා නම් හොඳයි කියන තැන විදු ඉන්නවා. මොකද ඔවුන්ගේ වරදක් නිසා සිදුවෙන දෙයක් නෙවෙයි, ඔවුන්ට උපදින් ලැබිච්ච දේවල් තමයි මේක සිද්ධ වෙන්නේ. මේක නීතිගත කරනවා නම් නැත්නම් පිට දැන් අපිටම සමලිංගික විවාහ නීතිගත කිරීම අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් අපි විවාහ සහතිකය අපිට අවශ්‍ය වෙන්නේ මොන වගේ වෙලාවල් වලදීද? දේපළ සම්බන්ධ හිමිකම් වලදී, එතකොට දරුවෙක් ඉස්කෝලේට දාන්න ගියාම, ඔය වගේ කාරණාවලින් තමයි අපිට විවාහ සහතිකය අවශ්‍ය වෙන්නේ. හැබැයි දැන් මේ වගේ පුද්ගලයින් දෙදෙනෙක් සම්බන්ධතාව තියාගන්න ඔවුන්ට දේපළ වෙනත් ක්‍රමයකින් එකිනෙකාට පවරා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි දැන් දරුවෙක් පාසලකට දාන්න යනකොට සමහරව ඉන්නවා මෙවන් යුවලවල්, සමලිංගික යුවලවල්, සමරිසි යුවලවල් දරුවන් අරන් හදා ගන්නවා. හැබැයි එතනදිත් අපි කල්පනා කරන්න ඕනේ සදාචාරාත්මක කාරණයක් තියෙනවා. යම් කිසි දවසක මේ දරුවා ලොකු වෙලා, මේ දරුවා නොදරුවෙක් කාලේ තමයි ඔවුන් හදාගන්නේ, මේ දරුවා ලොකු වුණාට පස්සේ ඔහුට හිතෙන්න පුළුවන් ඇයි මට අනිත් අයට වගේ අම්මා තාත්තා නැත්තේ, ඇයි මට අනිත් අයට වගේ කාන්තාවක් සහ පිරිමියෙක් අම්මා තාත්තා විදිහට නැත්තේ කියන ප්‍රශ්නය උත්තමතු වෙන්න පුළුවන්. ඉතින් ඔහු මේ කාරණයට අකමැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වල ලොකු සදාචාරාත්මක ගැටලුවක් තියෙනවා. ඒ නිසා විදු නම් හිතන්නේ මේක නීතිගත කිරීම කෙසේ වෙතත් මේක හරි, මේක වරදක් නැහැ, මේ සමාජයේ තිබිය යුතුයි කියන මතයේ ඕනවට වඩා සමාජයේ උලුප්පා දක්වන එක නොකළ යුතු කාරණයක්. ඒක ඔහේ සමාජයේ තියෙන්නට අරණ එක තමයි අපි කළ යුත්තේ කියලා. ඊළඟට සමාජයේ තවත් කතා වෙන මතයක් තමයි මේ නිරාගමිකයන් පිළිබඳව. නිරාගමිකයන් කියන්නේ
කිසිම ආගමකට නැති පුද්ගලයන්, කිසිම ආගමක් අදහන්නේ නැති පුද්ගලයන්. ඉතින් ඔවුන් විවිධ මත සමාජගත කරමින් ඉන්නවා, තියෙන ආගම්වල විවිධ මත සමාජගත කරමින් ඉන්නවා. හැබැයි අපි ඉස්සෙල්ලම හඳුනා ගන්න ඕනේ ආගමක් ලෝකේ තියෙන්නේ ඇයි කියන එක. ලෝකේ කිසිම ශාස්ත්‍රවරයෙක් ආගමක් දේශනා කළේ නැහැ. ඔවුන් දේශනා කළේ දර්ශනයක්. මේ දර්ශනයේ පසුකාලීනව ඔවුන්ගේ අනුගාමිකයන් තමයි ආගමක් බවට පත් කරගෙන විවිධාකාරයේ සිරිත් විරිත් මේ තුළට එකතු කරගෙන තියෙන්නේ. හැබැයි දැන් මේ නිරාගමිකයන් මේ විදිහට විවිධ ආගම්වලට විරෝධීව මත ඉදිරිපත් කරාම මොකද්ද වෙන්නේ? ආගමක් කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ සමාජයේ යහපැවැත්ම උදෙසා. ආගම සහ නීතිය ගත්තහම ආගම සහ නීතිය සමපාත වෙන තැන් බොහෝ දුරට අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් නීතියක් නීති පද්ධතියක් නිසියාකාරයෙන් නැති කාලයක ආගමක් කියන දෙයට මිනිසුන් ගෞරව කරනවා. එතකොට අදටත් ආගම කියන දෙයට මිනිසුන් ගෞරව කරනවා. ඉතින් ඒ තුලින් සමාජයේ යහපැවැත්ම නිර්මාණය කරන්න තමයි මේ ආගම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් එතකොට කවුරුන් හෝ නිරාගමිකයෙක් වෙනවා නම් ඔහුට සමාජයට විරෝධියෙකු නොවි ඔහු තුළ ස්වයං හික්මීමක් තිබිය යුතුයි. සමාජයට ඔහුන් ඔහුගෙන් කරදරයක් නොවෙන්න. ඉතින් ඒ සඳහා උසස් මනසක් තිබිය යුතුයි. ඒ විදිහේ නිරාගමිකයන් ඉන්න පුළුවන්. හැබැයි මේකත් අර කලින් කාරණේ වගේම නිරන්තරයෙන් සමාජගත කළ යුතු නැහැ කියන තැන තමයි විදුවෙන්නේ. මොකද අපි මේ විදිහට උසස් මනසක් නැති පුද්ගලයන් නිරාගමිකයන් වෙලා කිසිම ආගමක් අදහන්නේ නැති තත්වයට පත් වුණොතින් ඔවුන්ට හොඳ නරක කියන දේ සමාජයට ඔවුන් වැඩක් කරනවාද අවැඩක් කරනවාද කියන දේ හඳුනා ගන්න බැරි වෙනවා. ආගමක් තුළින් කරන්නේ මිනිසුන්ව හික්මවීම. ආගම කියන්නේ නරක දෙයක් නෙවෙයි. ලෝකේ කිසිම ආගමක මිනිසුන්ට වැරදි වැඩ කරන්න කියලා කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මිනිසෙක් ආගමක් ඇඳගුවාට ප්‍රශ්නයක් නැහැ. ආගමක් තුළින් කරන්නේ මිනිසුන්ව මරණයෙන් මතු හොඳ තැනකට යවන එක නෙවෙයි. මිනිසුන් මේ සමාජය තුළ නිවැරදිව ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඔවුන්ට උගන්වන එක. ඉතින් ඒ තුළින් ඔවුන්ගේ මරණින් මතු ජීවිතය හොඳ තැනකට යනවා වෙන්න පුළුවන්. හැබැයි සමාජයක යහපැවැත්ම උදෙසා ආගමක් පැවතිය යුතුයි කියන මතය තමයි විදුවට තියෙන. ඉතින් නිරාගමිකයෙක් වෙනවා නම්, ඔබ නිරාගමිකයෙක් වෙනවා නම් ඔබට ස්වයං හික්මීමක් තිබිය යුතුයි. ඒ සඳහා ඔබට උසස් මනසක් තිබිය යුතුයි කියන කාරණේ තමයි විදු දකින්න. ඉතින් නිරාගමිකයන් ඉන්න පුළුවන්. හැබැයි මේ නිරාගමිකයන් හොඳයි කිසිම ආගමක් අදහන්න එපා, මේ ආගම්වල තියෙන්නේ බොරු, මෙන්න මේ වගේ මත සමාජගත කරන්න එපා කියන ඉල්ලීම තමයි විදු ඔබෙන් කරන්නේ. ඔබ නිරාගමිකයෙක් වෙනවා නම් මේක ඔබේ අයිතියක්. ඒක සඳහා ඔබට හැකියාවක් තිබෙනවා. හැබැයි මේ වගේ දේවල් සමාජගත කිරීම තුළින් පුංචි දරුවන් හිතන්න පුළුවන් මේ ආගම්වල උගන්වන දේවල් වැඩක් නැහැ, මේවායේ පිළිපැදලා වැඩක් නැහැ. ඒ තුළින් ඔවුන් සමාජ විරෝධී ක්‍රියාවන් වලට පෙළඹෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා විදු හිතන්නේ ඔබ නිරාගමිකයෙක් වෙනවා නම් ඒක ඔබේ අයිතිය. හැබැයි විවිධ ආගම් වලට විරුද්ධව මත ෂෙයා කරන්න, මත ඉදිරිපත් කරන්න, ඒක සමාජයට ඔබේ මතය කාවත් දන්න උත්සාහ කරන්න එපා. ඒක කිසියම් කෙනෙකුට හිතුනොත් ආගම ඇදහිම තේරුමක් නැහැ. එතනින් එහාට මට දේවල් හිතලා මට ස්වයංව හික්මිලා මේ සමාජයේ ගැටලුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා ඔවුන් ඒ දේ කරයි. ඉතින් ඒක තමයි නිරාගමිකයන් පිළිබඳව විදුවගේ තියෙන මතය. හොඳයි, ඉතින් ආස්ක් විදු සෙග්මන්ට් එකේ පළවෙනි එපිසෝඩ් එකෙන් අපි කතා කළේ සමාජයේ මුල් බැහැගෙන තියෙන විවිධ මත පිළිබඳව තමයි. විදුගේ අදහස තමයි විදු කිව්වේ. හැබැයි ආස්ක් විදු ඉදිරි සෙග්මන්ට් වලින් අපි මේ වගේ මත පිළිබඳවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තාක්ෂණික කරුණු, ඔබට තියෙන විවිධ ගැටලු ඉදිරිපත් කරන්න විදුට ආස්ක් විදු කියන ටැග් එක යටතේ මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්නත් පුළුවන්. ඒ වගේම විදුගේ චැනල් එකේ තියෙන අනිත් වීඩියෝ යටින් ආස්ක් විදු ටැග් එක යටතේ කමෙන්ට් කරන්නත් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, විදු පේජ් එකට ගිහිල්ලා ආස්ක් විදු ටැග් එක යටතේ ඔබ කමෙන්ට් කරන්න, එහෙම නැත්නම් විදුට ඉන්බොක්ස් කරන්න හැකියාවක් තියෙනවා. මේ වගේ ඉදිරියේදීත් අපි ආස්ක් විදු සෙග්මන්ට් එකේ ඉදිරි එපිසෝඩ් වලින් හම්බ වෙමු. සමාජයේ තියෙන විවිධ දේවල් පිළිබඳව කතා කරමු, අපේ මතය ෂෙයා කරගමු. එදින් විදු වැරදි දෙයක් කිව්වා කියලා හිතනවා නම් ඔබ තර්කානුකූලව ඒකට උත්තරයක් දෙන්න. මොකද බොහෝ දෙනෙක් අපි දකිනවා මේ තමන්ට තර්කයක් නැති වුණාම අසභ්‍ය වචනෙන් බැන වදින එක තමයි කරන්නේ. ඔහුට කියන්න දෙයක්වත් නැහැ. හැබැයි මේකට විරුද්ධයි කියලාත් හිතනවා. නමුත් ඔහුට ඊට විරුද්ධ ප්‍රතිතර්කයක් ගොඩනගා ගන්න හැකියාවක් නැති වුණාම බොහෝ දෙනෙක් කරන්නේ අසභ්‍ය වචනෙන් බණින එක. ඉතින් එහෙම කරන්න එපා කියලා විදු ඉල්ලනවා. මොකද ඔබට වෙනත් මතයක් තියෙනවා නම් ඒ මතය කියන්න අපි සංවාද කරමු. විදුගේ මතය හරිම මතය නොවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා විදුට හිතන දේ විදු කියනවා, ඔබට හිතන දේ ඔබ කියන්න. අපි සංවාද කරලා හරිදේ හොයාගෙන යන්න, ලෝකේ සත්‍ය හොයාගෙන යන්න, ලෝකේ දැනුම හොයාගෙන යන්න විදුගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. විදු සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අපි තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. අදට ගිහිල්ලා ඉන්නවා.